දැන් කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කොළඹ ලස්සන කරා කියලා. කොළඹ ටිකක් ලස්සන කරා තමයි. හැබැයි කොහොමද කරේ? කරේ මිනිසුන්ගේ ගම්බිම් වලින් මිනිස්සු එලවලා දැම්මා. ගහලා පැන්නුවා. මිනිස්සු සාප කර කර තමයි ගියේ. එහෙමද ඒකද සංවර්ධනය කියලා කියන්නේ? එතකොට අපිට ඕනේ ගහලා මරලා රට ලස්සන කරන මිනිහෙක්ද ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ආරක්ෂා කරගෙන රට ඉස්සරහට ගෙන යන්න පුළුවන් පාලකයෙක්ද? ඒ ප්‍රශ්නේ ඉතා පැහැදිලි. අපි ටර්මිනේටර්ස් වල කැමති නැහැ. අපි ඒගොල්ලොන්ට විරුද්ධයි. අපි කැමති ඩිමොක්‍රටික් ලීඩර්ස්ලා. ඉතිහාසයේ මාධ්‍යයට සිද්ධ වෙච්ච දේවල් එහෙම ඉතිහාසයක් තිබුණේ ඉතිහාසයේ නැවත ප්‍රතිනිර්මාණය කරන්න අපි ලෑස්ති නැහැ. අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඊයේ මහින්ද රාජපක්ෂ මහත්තයා පොදු ජන පෙරමුණේ නායකයා බවට පත් වුණා. දැන් ඉතින් අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඔහු අර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉන්න පක්ෂයක සමාජිකයෙක්ද එහෙම නැත්නම් වෙන කෙනෙක්ද? එතකොට අපේ විපක්ෂ නායක වෙන්නේ කවුද කියන ප්‍රශ්නේ. මම හිතනවා ඒක පාර්ලිමේන්තු අනෙක් මන්ත්‍රීවරුන්ටත් කථානායකතුමාටත් බාර කරන් අපි බලන් ඉන්නවා.